ආයිබෝවන් ඔබ හැම දිනටම දවසක් ගෙවිලා තවත් අලුත් දවසක් උදා වෙන්නේ ජීවිතේ බොහෝ බලාපොරොත්තු ප්‍රාර්ථනා එක්ක මේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ගැන කතා කරද්දී දවසක් ගෙවෙනකොට සමහර අයගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා බිඳ වැටෙනවා ඒ වගේම තමයි ඊළඟ දවසේ ඔවුන් ජීවිතේ පටන් ගන්නෙ ඒ බිඳ වැටුණු බලාපොරොත්තු ප්‍රාර්ථනා ගැන දුකක් හිතේ තියාගෙන හැබැයි ජීවිතේ හැමදාම දුකයි කියලා හිතන්නේ නැතුව ලැබෙන සහ නොලැබෙන දේවල් ගැන පසුතැවෙන්නේ නැතුව ලැබෙන විදිහට ලැබෙන දේ බාර අරගෙන ජීවත් වෙන්න අපිට උගන්වන්නේ අපිට ලැබුණු මේ මහා අනර්ග ධර්මය. ඒ නිසා බුදුදහමේ කියවෙන අටලෝ දහමින් කම්පා නොවේ ජීවත් වීමේ වැදගත්කම අපි හැමදෙනෙක්ම සිතට ගත යුතුයි. එවිට අපි කිසිම කෙනෙකුට බලාපොරොත්තු ප්‍රාර්ථනා බිඳ වැටුණු අයකියා ජීවිතේ කරදරයට පත්වන්නට එහෙම නැත්නම් දුකට පත්වන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවෙන් හිත හදාගෙන තවත් බොහෝ දේ කරන්නට ඔබට අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය ලැබේවි. එසනහා හොඳම ක්‍රමය ධර්ම මාර්ගය අනුගමනය කිරීම. එවිනුවෙන් තමයි අද දවසේදීත් වටිනා ධර්ම කාරණා රැසක් මේ ධර්මදේශනෙන් අපේ ගරු ස්වාමින් වහන්සේ ඔබට පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ. එහෙමනම් අපි මෙතෙන් සිට ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙමු. අද දවසේ සිරස FM ඉරිදා අධම්සක්නද ධර්මදේශනයේ පැවැත්වීම සඳහා මා නමස්කාර පූර්වක ආරාධනා කරන්නේ පැපිලියාන සුනේත්‍රා මහදේවි පිරිවෙන් විද්‍යායතන අධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය මැදකොඩ අවේතිස්ස ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමීනි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අට්ඨකෝ ඉමේ ගහපති ධම්මා අරියස්ස විනයේ ඕහාර සමුච්ඡේදාය සංවත්තං තීති. සදහෙවත් කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද සිරස දම්සක් නද ගුවන්විදුලි ධර්මදේශනාව හරහා ඔබ හැම දිනෙකම බලාපොරොත්තු වන්නේ ලෞතුරා අමාමේනී බුදු පියාණන් වහන්සේ දේශනා කළ උතුම් බණ පදයක් ශ්‍රවණය කරන්න. අද මේ ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගන්නට යෙදුනේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකේ ගහපති වර්ගයේ එන පෝතලිය සූත්‍රයේ දහම් කාරණාවක්. මජ්ඣිම නිකායේ ගහපති වර්ගය ලෞතුරා බුදුරජාණන් වහන්සේ සමග විවිධ ගෘහපතීන් කරන ලද සාකච්ඡා, එහිදී ඔවුන්ට බුදු පියාණන් වහන්සේ සිදු කළ ධර්මාවවාද දහම් විස්තර කිරීම ඇතුළත් කාණ්ඩයක්. මේ පෝතලිය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේ අංගුත්තරාපයට වැඩම කරලා ආපන කියන නියම්ගමට වැඩම කළ අවස්ථාවේදී. උන්වහන්සේ අංගුත්තරාපයේ ආපන නියම්ගමට වැඩම කරලා එහිදී පිණ්ඩපාතයේ සඳහා දිවා කාලයේ උදෑසන, ඔකට කියන්නේ පෙරබත් කල්හි දන්වල දන්නට සුදුසු කාලයේ පිණ්ඩපාතේ වැඩලා හවස්වරුවේ උන්වහන්සේ දිවා විහරණයේ සඳහා එක්තරා වනලැහැබක වැඩ ඉන්නවා. මෙහෙම වැඩ ඉන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟට පෝතලිය කියන ගෘහපතියා එනවා. මේ පෝතලිය ගෘහපතියා හොඳින් ගිහිවත් ඇඳගෙන, ඒ වගේම කුඩයක් දරාගෙන, පාවහන් යුගලයක් පැළඳගෙන,
බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ස්ථානෙට ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට පෙනී හිටිනවා. බුදුහාමුදුරුව මේ පෝතලිය ගෘහපතියට සඳහන් කරනවා, ගෘහපතියනි සුදුසු තැනකින් වාඩි වෙන්න. මෙහෙම සඳහන් කරාම පෝතලිය ගෘහපතියගේ හිත නරක් වෙනවා. බුදුරජාණන් වහන්සේ මට ගෘහපතිය කියලා ආමන්ත්‍රණය කළා. කොහොමද බුදුහාමුදුරුව මට ගෘහපතිය කියලා කියන්නේ? ඔහුගේ හිත නරක් වුණා. දෙවණුවත් තෙවණුවත් බුදුරජාණන් වහන්සේ පෝතලියට සඳහන් කරනවා ගෘහපතිය වාඩි වෙන්න. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේට ඔහු කියනවා, ස්වාමීනි තයිදං භෝ ගෝතම නච්ඡන්නං තයිදං නප්පති රූපං යං මං ත්වං ගහපති වාදේන. ඔබ වහන්සේ මට ගෘහපති වාදයෙන් ආමන්ත්‍රණය කිරීම, ගෘහපතිය කියලා කතා කිරීම සුදුසු නෑ, ගැළපෙන්නේ නෑ ස්වාමීනි මට ගෘහපතියා කියලා කියන එක කියලා ඔහු සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ අහනවා, ඇයි ගෘහපතිය ඔබට ගෘහපතියා කීමෙන් ඇති වැරද්ද? ඔබ ගෘහපති ඇඳුම් ඇඳගෙන ගෘහපති ස්වරූපයෙන් ඉන්න කෙනෙක්. ඒ වෙලාවේදී ඔහු බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමීනි මම ගිහියෙකුට අයිති ඇඳුම් ඇඳගෙන හිටියා, ගෘහපතියෙකුගේ ස්වරූපයෙන් හිටියා. මම සියලු ගිහි කර්මාන්ත ගිහි කම් වලට අදාළ තමන්ගේ සියලු කටයුතු අත්හැරපු කෙනෙක්. සබ්බේ කම්මන්තා පටික්ඛිත්තා, මම සියලු කර්මාන්ත පසකින් දාපු කෙනෙක්. සබ්බේ වෝහාරා සමුච්චින්නා, මම සියලු ව්‍යවහාර අතහැරපු කෙනෙක්. එහිදී ඔහු සඳහන් කරනවා, මගේ දන ධාන්‍ය දරුවන්ට පවරලා දීලා, ඉඩකඩම් දරුවන්ට පවරලා දීලා, රන් රිදී මසු කහවණු සියල්ල දරුවන්ට බාර දීලා, මම පරිපූර්ණ වශයෙන්ම ඒ සියල්ල අතහැරලා ඉන්න කෙනෙක්. මං ඊගොල්ලෝ දෙනේ දයක් අනුභව කරගෙන ආහාරයේ පමණක් මගේ ජීවිතේ එකම බලාපොරොත්තු හැටියට තියාගෙන ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම ස්වාමීනි මා ගැන ඔබ වහන්සේට කියන්න, මම අනුවාදී අනුපවාදී කෙනෙක්. අනුවාදී කියලා කියන්නේ මං මගේ දරුවන්ට අවවාද කරන්නේ, මෙහෙම කරන්න මෙහෙම කරන්න, මේ දේ මේ විදිහට කළොත් තමයි සාර්ථකත්වය ලැබෙන්නේ, ඒ නිසා ඔබේ ජීවිතේ මේ හැටියට කටයුතු කරන්න කියලා මං කාටවත් අවවාද කරන්නේ නැහැ. ඒ සමන් අනුවාදී. ඒ වගේම ස්වාමීනි මං අනුපවාදී. උපවාද කරනවා කියලා කියන්නේ බැනවදිනවා, දොස් කියනවා. ස්වාමීනි මම කවදාවත් මේ දේ නොකළ අය, උඹලා කුඹුරු ගොවිතැන් කරන්නේ නැත්තේ ඇයි, වෙළඳන් කරන්නේ නැත්තේ ඇයි, ඇයි ඔබලා මේ කටයුතු වලින් වැළකිලා ඉන්නේ? මේ විදිහට ඒ අයට උපවාද කරන්නේවා, එහෙම නැත්තම් මේ ධනය ඔය විදිහට කරාම හානි වෙනවා, මේ වගේ හානි කරගන්නේ ඇයි කියලා ඒ අයට බැනඬ ගෑමවත් මම කරන්නේ නැහැ. ඒ නිසා ස්වාමීනි මම අනුවාදී අනුපවාදී කෙනෙක්. මේව බුදුරජාණන් වහන්සේට සඳහන් කළාම බුදුහාමුදුරුව දේශනා කරනවා, බ්‍රාහ්මණය ගෘහපතිය, මේ ලෝකේ කිසියම් කෙනෙක් වෝහාර සමුච්ඡේදය කරනවා නම්, නොයසේනම් ගිහි බැමි වලින්, ගිහි වැඩපිළිවෙලින්, ගිහි ක්‍රියාකාරීත්වයෙන් මිදෙනවා නම්, ඒ ගිහි ක්‍රියාකාරීත්වයෙන් මිදෙනවා කියලා කියන්නේ ඉඩකඩම් ලියා දීමවත්, දන ධාන්‍ය බැහැර කිරීමවත්, දරුමල්ලන්ට අවවාද නොකර උපවාද නොකර පසෙකට වී සිටීමවත් නෙමේ. තථාගත විනේහි නියම වෝහාර සමුච්ඡේදයේ මේ විදිහටයි පෙන්වන්නේ කියලා බුදුහාමුදුරෝ කරුණු අටක් තිබෙන බව දේශනා කරනවා කෙටියෙන්. එහිදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, පිසුනා වාචයෙන් වැළකීම, ගිද්ද ලෝභයෙන් වැළකීම, නින්දාරෝෂයෙන් වැළකීම, කෝධූපායාසයෙන් වැළකීම සහ අතිමානයෙන් වැළකීම. මේ කාරණා අට තමයි කෙටියෙන් වෝහාර සමුච්ඡේදය කරන පුද්ගලයාගේ ආරම්භය ප්‍රවේශය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මෙතනදී බුදුදහම පෙන්වා දෙන්නේ මේ බාහිරව අත්හැරීමට වඩා ආධ්‍යාත්මික අත්හැරීමක් කළ යුතුයි. ඒ ආධ්‍යාත්මික අත්හැරීම තමයි සැබෑ අත්හැරීම කියලා කියන්නේ. බාහිර පෙනුමට බුදුදහම කොහෙවත් තැනක් දෙන්නේ නැහැ. එක අවස්ථාවක ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, ඔබට මතක ඇති, නතේන තේරෝ හෝති යේ නස්ස ඵලිතං සිරෝ පරිපක්ඛෝ වයෝ තස්ස මෝඝ ජින්නෝති උච්චති. නතේන තේරෝ හෝති, කිසියම් කෙනෙක් ස්ථවිර භාවයට පත් වෙන්නේ නැහැ, යේ නස්ස ඵලිතං සිරෝ, කෙස් පැහිච්ච ඵලියට.
ස්ථවිර කියන වචනේ තේරුම වැඩිහිටියා මහල්ලා කියන අර්ථයෙන්. බුදුහාමුදුරෝ දේශනා කරන වැඩිහිටියෙක් මහල්ලෙක් වෙන්නේ කෙස් පැහුණට නෙමෙයි. පරිපක්කෝ වයෝ තස්ස කෙස් පැහිච්ච නිසා වයසට ගියා කියන එක නම් තේරෙනවා. වෘද්ධෙක් බව තේරෙනවා. මෝඝ ජින්නෝති උච්චති. හැබැයි කෙස් විතරක් පැහිලා ගුණධර්ම වැඩුනේ නැත්තම් ඔහුට කියන්න වෙන්නේ මෝඝ ජින්න කියලා හිස් මහල්ලා කියලා. දැන් මේකෙන් පැහැදිලි වන්නේ බාහිර කාරණා තුල නෙවෙයි පුද්ගලයෙක්ගේ අභ්‍යන්තර සංවර්ධනයේ තුලයි ඔහුගේ වටිනාකම දකින්න පුළුවන් වෙන්නේ ඔහුගේ වටිනාකම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කියන එක. ඒ වගේම බුදුහාමුදුරෝ දේශනා කරනවා කරුණු 8කින් සමන්විත පුද්ගලයයි සැබෑ ගිහි බැම්මෙන් නිදහස් වෙච්ච කෙනා. එතරම් උන්වහන්සේ පෙන්වන්නේ පළවෙනි කාරණාව ප්‍රාණඝාතයෙන් වැළකීම. යම් කිසි පුද්ගලයෙක් තම ප්‍රාණඝාතයේ නියැලෙනවා නම් ඔහු තුල වැඩෙන්නේ කිනම් සිතුවිලිද? ඔහුගේ හිතේ මතුවන්නේ කෙබඳු ආකල්පද? ප්‍රාණඝාතයේදී පුද්ගලයාගේ මෛත්‍රිය දුරු වීමත් ද්වේෂය වැඩි වීමත් වෙනවා. පාණාති පාතං පහය පාණාති පාතා පටිවිරතෝ හෝති ප්‍රාණඝාතය අතහැර එයින් වළකිනවා. එතකො අත්හැරීම එකක්. අත්හැරීම තුළින් ඔහු මෛත්‍රියට එනවා. නිහිත දණ්ඩෝ නිහිත සත්වෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාණ භූත හිතානුකම්පී විහෙරති. නිහිත සත්වෝ අවියායුධ අයින් කරලා නිහිත දණ්ඩෝ දඬු මුගුරු අයින් කරලා ලජ්ජී පවට ලැජ්ජා වෙලා දයාපන්නෝ දයාවෙන් යුක්ත වෙලා සියලු ප්‍රාණීන් සත්වයන් කෙරෙහි අනුකම්පා සහගත වූ කරුණා සහගත වූ මෛත්‍රී සහගත වූ මනසකට ඔහු පැමිණෙනවා. එතකොට පළවෙනි කාරණාව ඔහු ද්වේෂයේ සිට මෛත්‍රිය දක්වා ඔහුගේ සිත වැඩෙන්නට අවශ්‍ය පසුබිම ඔහු සලසා ගන්නවා. නියම වෝහාර සමුච්ඡේදයෙන් එතන සමහර කෙනෙක් සත්ව ඝාතනයෙන් වළකිනවා. හැබැයි මෛත්‍රී චින්තාවන් ඇති කරගන්නේ නැත්තම් හුදු සත්ව ඝාතනයෙන් පමණක් වැළකීම සත්වයන්ට යහපතක් වුණත් ඔහුට යහපතක් වෙනවද? ඔහුට යහපතක් වන්නේ පින්නතුනි ඔහු ප්‍රාණඝාතයෙන් වැළකීම පමණක් නෙවෙයි ඔහු තුල මෛත්‍රී සිතුවිලි ගොඩනැගුණුත් පමණයි. ඒ වගේම අදින්නා දානා පටිවිරතෝ හෝති. ඔහු හොරකමින් වළකිනවා. සොරකමින් වැළකීමෙන් සෙස්සන්ත වන යහපත නම් තමන් සතු ධන ධාන්‍ය ආරක්ෂාව ඒ තුලින් සැලසීමයි. ඒත් හොරකමින් වළකින කෙනාට තමා තුල ඇති වෙන යහපත කුමක්ද? තමාගේ ආධ්‍යාත්ම සංවර්ධනයට උපයෝගී වෙන්නේ කොහොමද? එතනදි පින්නොතුනේ සලකාගත යුතු වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඔහුගේ ආධ්‍යාත්ම සංවර්ධනයේ සඳහා එහි ලැබෙන පිහිටනම් ඔහු ලෝභයේ සිට අලෝභය දක්වා දින්නා දායි දින්න පාටිකම් කී දෙන දේ ගන්න දීම වැඩි දියුණු කරන පරිත්‍යාගයට හුරු වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට ලෝභය කියන ස්වභාවයෙන් අලෝභය කියන ස්වභාවයට යන්නේ. දැන් මේ පෝතලිය සූත්‍රයේදී පෝතලිය කියන ගෘහපතිය සඳහන් කරනවා ස්වාමීනි මම මගේ ධන ධාන්‍ය දරුවන්ට දීලායි තියෙන්නේ. ඔක්කොම පවරලා දීලා තියෙන්නේ. ඒ නිසා මං දැන් ගෘහපතිකමින් ඈත් වෙලා කියලා. හැබැයි ධන ධාන්‍ය දුන්නේ තමන්ගේ දරුවන්ට. ධන ධාන්‍ය අත්හැරියයි කියලා කිව්වට ඔහු තමන්ගේ ප්‍රවේණියටයි ඒක ලබා දීලා තියෙන්නේ. ඒ නිසා එතන පවතින්නේ ධන ධාන්‍ය පිළිබඳ වූ තමාගේ පරපුරට තමාගේ දරුවන්ට ඔවුන් සමග ඒවා පැවතීම පිළිබඳ අපේක්ෂාවට තවත් උදව් කිරීමක් පමණයි. ඒ නිසා අත්හැරීම කියන එක සිතින් හැරීම මිසක් ගතින් හැරීම නොවන බවයි මෙයින් තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මුසාවාදා. මුසාවාදී අරමුණ තමයි අනුන් රැවටීම. එතකොට අනුන් රවටන්නේ නැතිව තමන්ගේ වචනය සත්‍ය වූ වචනයක් ලෙස බුදුහාමුදුරෝ දේශනා කරන්නේ යම්කිසි පුද්ගලෙක් බොරු කියනවා නම් ඒ බොරු කියන කෙනාට කරන්න බැරි අකුසලයක් නැහැ කියලා. ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියං. එකම බොරුව කියන පව සිද්ධ කරන කෙනාට මේ ලෝකේ නොකල හැකි අකුසලයක් නැහැ. මක් නිසාද? ඕනෑම වැරද්දක් කළලා වැරද්ද නොකල බවට සඳහන් කරන්න පුළුවන්. ඒකත් බුදුහාමුදුරෝ දේශනා කරනවා භූතවාදී නිරයන් උපේති යෝචාපි කත්වානන් කරෝමීති චාහ.
උභෝපිතෙ පෙච්ච සමාභවಂತಿ නිහීන කම්මා මනුජාපරත් අභූතවාදී නිරයන් උපේති බුරු කියන අය අපාගත වෙනවා යෝචාපි කත්වානන කරෝමීති චාහ කරලා නොකල කියන කෙනත් අපාගත වෙනවා උභෝපිතෙ පෙච්ච සමාභවಂತಿ මේ දෙන්නම පරලවදී සමාන විපාක විඳින්නේ කරලා නොකලයි කියන කෙනත් නොකර කළා කියන කෙනත් අවසානයේදී පරලවදී සමාන විපාක ලැබනවා ඒ නිසා සෙස්සන් නොරැවටීම ඒ වගේම තමන්ගේ රැවටීම් සහගත සිතවිල්ලත් කියන මේ දෙකම සෙස්සන් රැවටීමෙන් පවකුත් තමන්ගේ රැවටීම් සහිත සිත තුලින් අකුසලුත් සිද්ධ වෙනවා එතකොට එයින් වැළකීම මෙහි තවත් කාරණාවක් ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පිසුනා වාචා පටිවිරතු පිසුනා වාචෙන් කේලමින් වලකින් කේලමින් සිද්ධ වෙන්නේ මොකක්ද අර බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීමක් තියෙනවා කුඨාරි ජායති මුකේ කියලා මේ අකෘතඥ මිනිස්සුන්ගේ කටේ පොරවක් හැදෙනවලු මේ පොරවෙන් කරන්න පුළුවන් එකම දෙයයි පොරවට කරන්න පුළුවන් කපන එකයි පලන එකයි ඒ නිසා එකට ඉන්න මිනිස්සු දුරස්ත කරන්න හිත් බිඳවන්න මිනිස්සුන්ගේ සම්බන්ධතා නැති කරන්න හැකියාව ලැබෙනවා ඒ හරහා ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ පිසුනා වාචය කියන එක මිනිස්සු බිනින එකක් බිඳුවන සිත තුලින් තමා දූෂණය වෙනවා වගේම බිඳුවීම තුලින් සමාජයට හානි වෙනවා සමාජ ස්වස්ථතාව විනාශ වෙනවා විශ්වසනීය භාවය විනාශ වෙනවා ඒ නිසා මේදි පැහැදිලි කරනවා පිසුනා වාචයෙන් වැළකෙන්න එපමණක් නෙමෙයි ගිද්දි ලෝභය ගිද්දි ලෝභය කියලා කියන්නේ දැඩි ලෝභය ආදානග්‍රාහීත්වය සෙස්සන්ගේ සම්පත් තමා සතු වේවායි කල්පනා කිරීම එබඳු බරපතල දැඩි ගිජුකම මේක අපි හඳුන්වන්නේ ගිජුකම එහෙමත් නැත්නම් දැඩි ඇල්ම කියලා දැඩි ලෝභය යම්කිසි පුද්ගලයෙක් තුළ ලෝභය ස්වභාවිකවම තියෙන්න පුළුවන් හැබැයි මේ ලෝභය කියන එක හැමෝටම පොදුයි අපි හැමෝ ළඟම මේ ලෝභේ අඩු වැඩි වශයෙන් පවතින හැබැයි ලෝභය දැඩි වුණාට පස්සේ ඒකට කියන්නේ গিද්ධි ලෝභ ඒක දරා ගන්න බැරි ලෝභය ඔබට මතක ඇති අදින්න පුබ්බක බමුණ අදින්න පුබ්බක බමුණගේ ස්වභාවයේ තිබුණේ තමන්ගේ දරුවට බෙහෙත් කරන්නවත් තම ධනෙ වියදම් නොකිරීම තරම් දැඩි ගිජුකම ඒ වගේම මච්චරිය කෝසිය සිටුතුමා ඔබට මතක ඇති ඒ වගේ තව බොහෝ අය තමන් සංසාරේ গিද්ධි ලෝභේ නිසා දැඩි ලෝභේ නිසා තමන් නොඑක් අකුසල් දහම් රැස් කරගත්තු ප්‍රවෘත්ති අපිට දකින්න ලැබෙනවා ඊළඟ කාරණාව නින්දා රෝෂය නින්දා රෝෂ කියලා කියන්නේ රෝෂය කියන කේන්තියට නින්දා රෝෂය කියන්නේ කේන්තියෙන් නින්දා කිරීම සිසු උදවිය අපහාසයට උපහාසයට හානියට ඔවුන් පත් කරමින් නින්දා අපහාස සිද්ධ කිරීම නින්දා රෝෂ අපි දැකලා තියෙනවා සමහර උදවිය තවත් උදවියට ආඩපාලි කියමින් කෑකෝ සංගහමින් ඔබට මෙහෙම වේවා කියලා බොහොම නරක විදිහට සඳහන් කරමින් ඒ නින්දා රෝෂයෙන් කටයුතු කරනවා ඒ නින්දා රෝෂයත් පින්නතුනි කෙනෙක්ගේ ආධ්‍යාත්මික පරිහානියට හේතු වෙන එකක් ඒ වගේම ඊළඟ කාරණාව කෝධ උපායාස කෝධ උපායාස උපායාස කියන්නේ වෙහෙසට කෝධ උපායාසයෙන් සඳහන් වෙන්නේ ක්‍රෝධය නිසා තමන් දැඩි ලෙස උපායාස පිච්චීමට වේදනාවට පත්වීම ක්‍රෝධය කියන කාරණාව තමන්ගේ අභ්‍යන්තරයේ දවන හේතුවක් තමා තුළ තමාගේ සිතුවිලි විසින් තමාවම පිච්චීමට භාජන වෙන කාරණාවක් හැටියටයි ක්‍රෝධය ධර්මයේ සඳහන් වෙන්නේ අවසාන වශයෙන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා අතිමානය අතිමානය කියලා සඳහන් කරන්නේ මානය කියන එක යම් පුද්ගලයන්ගේ අඩු වැඩි වශයෙන් පවතින එක. හැබැයි අතිමානය කියන එක අස්වාභාවික තත්වයක්. මානය තමන් තුළ පවතිනවන මානේන මක්කටෝ හෝති ධර්මයේ පැහැදිලි කරන්නේ මානය නිසා වඳුරෙක් වෙන්නත් පුළුවන්. අතිමානේන කුක්කුරෝ අතිමානේ නිසා කුක්කුර බල්ලෙක් වෙන්නත් පුළුවන්. මුලින් සඳහන් කරපු ක්‍රෝධය කෝධුපායාසේ කෝදේන පන්නගෝ හෝති ක්‍රෝධේ නිසා සර්පෙක් වෙන්න පුළුවන් අති කෝදේන රක්කසෝ දැඩි ක්‍රෝධේ නිසා රකුසෙක් වෙන්නත් පුළුවන් ඒ නිසා
माने निसा वंदुरंग बल्लंग वेन्न क्रोधे निसा सर्पिंग रकुसंग वेन्न पुलुवंग हेकियाव तियेन ए निसा एवन तमंगी मनस दूषणे करन प्राणघात अदत्ता दाने मुसावादे पिसुना वाचे गिद्दि लोभे निंदा रोषय खोदूपायासे सह अतिमाने किन मेन्न मे कारण अटेन निदहस उनाम ओहु तमंगी वोहार समुच्छेदेट आसन्न वेच्च केनेक हटियेट බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේක ඇහුවාම පෝතලිය බ්‍රාහ්මණයා පෝතලිය ගෘහපතියා බුදුරජාණන් වහන්සේට සඳහන් කරන ස්වාමීනි ඒ හැටියට බලද්දි මං වෝහාර සමුච්ඡේදය සිද්ධ කරලා නැහැ කියලායි මට හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පෝතලිය ඔතනින් නතර වෙන්නේ නැහැ නත්වේවතාව අරියස්ස විනී සබ්බේන සබ්බං සබ්බතා සබ්බං වෝහාර සමුච්ඡේදෝ හෝති තථාගතයන් වහන්සේගේ ගෙන්වීම තුල ඕහාර සමුච්ඡේදය කියලා කියන්නේ එහෙමත් නැත්නම් ගිහි බැම්ම අතාරිනවා කියලා කියන්නේ ගීකමට ආйти ඒ විවිධ ක්‍රියාවලීන්ගෙන් ක්‍රියාදාමයන්ගෙන් තමන් බැහැර වෙනවා කියලා කියන්නේ ඔතනින් නෙමෙයි ඔయితත් එහා ගිය උසස් ඕහාර සමුච්ඡේදයක් තියෙනවා කියලා බුදුහාමුදුරුව පෙන්නනවා පෝතලිය ගෘහපතියා ස්වාමීනි මට ඒ කාරණා සවිස්තරව පැහැදිලි කරන්න කියලා ඉල්ලනවා එතන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කාමාදීනව තේරුම් ගැනීම පිළිබඳව අට්ඨිකංක ලූපමා කාමවුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා ආදීනවෝ එත්තභීයෝ බුදුහාමුදුරුවෝ පෙන්නනවා ගෘහපතිය මේ කාමයන් කියලා දෙයක් තියෙනවා කාමය කියන එක මිනිසුන්ට ලේසියෙන් අතාරින්න පුළුවන් කමක් නැහැ කාමාහි ලෝකේ නහිසුප්පහාය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ කාම සම්පත් පහසුවෙන් අතාරින්න බෑ කාමේ සුගිද්ධා පසුතා පමුල්හා අවදානියාසේ විසමේ නිවිත්තා මේ කාමයන්ට ගිජු වෙලා මේ කාමයන්හි ගැලිලා ඉන්න අය අන්තිමට වයසට ගියාම කල්පනා කරනවලු කුතෝ භවිස්සාම ිතෝ චුතාසේ මේන් චුත වෙලා ගිහිල්ලා අපිට මොකක් වෙයිද එහෙම කල්පනා කරන්න වෙනවා මොකද කාමයන් ආස්වාදේදී ඔවුන් ඒ තුල විශාල සතුටක් ලැබෙනවා කාමං කාමේ මානස්ස යස්ස චේතං සමිජ්ජති අද්ධාපීති මනෝ හෝතිනේ කාමයන් විඳින කෙනාට ඒ කාමයන් ලැබෙනකොට තමන් බලාපොරොත්තු වෙන කාමයන් ලද්ධාකාමී යදිච්චති කියන්නේ ඒකයි තමන් බලාපොරොත්තු වෙන කාමයන් ලැබෙනකොට අද්ධාපීති මනෝ හෝති මහා සතුටක් ලැබෙනවා හැබැයි ඒ කාමයන් විඳලා ඒ කාමයන් අවසානයේදී කාටද මම මේ තරම් සැප සම්පත් විඳ කියලා ඒ සැප සම්පත් විශේෂී හිත හිතා සන්තෝෂ වෙන්න පුළුවන්. කවදා හරි දවසක් එනවා කුතෝ භවිස්සාම ිතෝ චුතාසේ මේන් චුත වෙලා මට මොකක් වෙයිද කියලා හිතෙන දවසක් එනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ කාමයන් කියන දේවල් මේ ලෝකේ අතාරින්න බැරි ඒ වගේම තමන්ට තැවීම ඇති වෙන්න හේතු වෙන කාරණාවක්. ඒ නිසානේ ධර්මයේ පැහැදිලි කරන්නේ ආස්වාද ආදීනව දකින්න ඕන කියලා. ආස්වාදේ දකින්න හැබැයි ආදීනව දැකලා නිස්සරණේට යන්න මේ පැහැදිලි කරනවා මංස පේසු උපමා කාමවුත්තා භගවතා අට්ටිකංක ලූපමා කාමවුත්තා භගවතා තිනුක් උපමා කාමවුත්තා භගවතා අංගාරකාසු උපමා කාමවුත්තා භගවතා සුපින කූපමා කාමවුත්තා භගවතා යාචිත කූපමා කාමවුත්තා භගවතා රුක්ක ඵලූපමා කාමවුත්තා භගවතා බුදුරජාණන් වහන්සේ විසින් මේ කාමයන්හි ස්වභාවය හරි ලස්සන උදාහරණ හතකින් පෙන්නනවා අට්ටිකංක ලූපමා කාමවුත්තා භගවතා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ කාමයන් ඇට සැකිල්ලකට උපමා කරනවා මේක පෙන්වන්නේ මෙහෙමයි හොඳටම බඩගිනි වෙච්ච බල්ලෙක් තමන් කෑම හොයාගෙන යනවා යනකොට දක්ෂ ගව ඝාතකී ගවයෙක් මරලා ගවයාගේ ඇට සැකිල්ල හොඳට මස්ටික් අයින් කරගෙන ලේ විතරක් තැවරිච්ච මේ ඇටසැකිල්ල පැත්තකට විස කරනවා මේ බල්ලට මේ ඇටසැකිල්ල ලැබෙනවා මේ බල්ල මේ ඇටසැකිල්ලේ මස් නැති ඒක ලෙවකකා තමන් ආස්වාදයක් හොයනවා ආස්වාදයක් නැහැ හැබැයි ඔහුට වෙහෙසක් පමණක් ඇති වෙනවා බුදුහාමුදුරු දේශනා කරන්නේ බහු දුක්ඛා බහු පායාස ආදීනවෝ එත්තභීයෝ දැන් මෙයාට ආදීනව වැඩි උපායාස කියන්නේ කලකිරීම වෙහෙස වේදනාව වැඩි තැවීම වැඩි හැබැයි එයින් ලැබෙන ආස්වාදයක් නැහැ ආස්වාදයේ සොයමින් දුකක් විතරක් විඳිනවා හරියට ඇටසැකිල්ල ලෙවකන
බල්ලා වගේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ පළවෙනි උපමාව. එතකොට ඕහාර සමුච්ඡේදය කරන ගිහි බැමි අතාරින්න බලාපොරොත්තු වෙන කෙනා කුමක්ද මුලින් තමන් මේ කාමවාදීය කාමෙහි ආදීනවයන් පිළිබඳව මනාව තේරුම් ගන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මංසපේසු උපමා කාමා උත්තා භගවතා. මංසපේසු උපමා කියලා කියන්නේ යම් කිසි ගිජුලිහිණී උකුස්සෙක් මස් කන සතේ කුරුල්ලෙක් මස් වැදෙල්ලක් අරගෙන අහසට නගිනවා. මේ ගිජුලිහිණියා උපස්සේ සෙසු උකුස්සෝ ගිජුලිහිණියෝ එලව එලවා කොටනවා පහර දෙනවා. එක්කෝ මේ කුරුල්ලා මේ මස් වැදෙල්ල අතාරින්න ඕනේ. ඒක ඇතැරියොත් ඔහු පස්සේ තව දුරටත් මේ ලිහිණියන් එලවන්නේ නැහැ. එහෙම නැත්නම් ඔහුට මරණය හෝ මරණයට ආසන්න දුකක් විඳින්න වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. එතකොට කාමයන්හි ස්වභාවය හරියට මස් වැදල්ලක් අරගෙන යන ගිජු ලිහිණියෙක් වගේ තමව පෙලීමට ලක් කරනවා. ඒ වගේම තිනුක්කූපමා කාමා වුත්තා භගවතා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා හරියට මේ කාමයන් කියලා කියන්නේ පත්තු කරපු තනකොළ ගහක් වගේ කියලා. තනකොළ ගහක් යටපැත්තෙන් පත්තු කරලා උඩින් අල්ලගෙන ඉන්නවා. එන්න එන්න මේ තනකොළ ගහෙන් ගින්දර තමන්ගේ අතපැත්තට ඇවිල්ලා තමන්ගේ අත පුච්චනවා. ඒ වගේ දල්වන ලද තෘණ ගහක් වගේ තෘණ පත්‍රයක් වගේ මේ කාමයන් කියලා තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ එහෙම පැහැදිලි කරනවා. සුපින කූපමා කාමා වුත්තා භගවතා. මේ කාමයන් කියලා කියන්නේ හරියට සිහිනයක් වගේ. සුපිනක උපමා. දැන් සිහිනෙන් යම් කිසි කෙනෙක් මල් වත්තකට යනවා. සිහිනෙන් විදේශයකට යනවා. සිහිනෙන් යම් සුන්දර පරිසරයකට යනවා. අවදි වෙනකොට තමන් හිටිය තැනමයි. ඒ වගේම සිහිනෙන් යම් කිසි කෙනෙක්ට මහ ධනයක් ලැබෙනවා. සිහිනෙන් ලොතරැයි දිනුමක් ඇදෙනවා. හැබැයි අවසානයේදී අවදි වෙනකොට තමන් හිටිය තැනමයි. කාමයන්හි ස්වභාවය හරියට සිහිනෙන් ප්‍රාර්ථනා කරන දේවල් වගේ. සුපින කූපමා භික්කවේ කාමා වුත්තා භගවතා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ හරියට කාමයන් සිහිනෙන් ලබාගත්තු දේවල් වගේ. ඒ විතරක් නෙමෙයි බොහොම ලස්සන උදාහරණයක් පෙන්වනවා මේ කාමයන්ගේ ස්වභාවය. යාචිත කූපමා කාමා වුත්තා භගවතා. මේ කාම කියලා කියන්නේ ඉල්ලගත්තු දෙයක් වගේ කියලා. යම්කිසි කෙනෙක් අනුන්ගෙන් ධනයක් ඉල්ලගෙන අනුන්ගෙන් පළඳනා ඉල්ලගෙන ඇඳුම් පළඳුම් ඉල්ලගෙන යම් නගරයකට ගිහිල්ලා තමන්ගේ වගේ ඒ ධනේ වීදම් කරමින් අනුන්ගේ ඇඳුම් පළඳුම් ඇඳගෙන හොඳට කබින් බොමින් ඉන්නවා. දකින අය කියනවා මේ මහා ධනවතෙක්නේ අපේ නගරයට ඇවිල්ලා තියෙන බොහොම උසස් මිනිස්සෙක් කියලා. බැරි වෙලාවත් මෙතෙන්ට ආවොත් එහෙම අර ධනේ දුන්නු ඇඳුම් දුන්නු පළඳනා දුන්නු කෙනා ඔහු ඔහුගේ මේ සියල්ලම ගලවා ගත්තොත් ඔහුට මොකද වෙන්නේ? ඔහු තමන්ගේ ජීවිතේ මොන දුකකටද පත් වෙන්නේ? අනුන්ගෙන් ඉල්ලාගත්තු ධනෙ, අනුන්ගෙන් ඉල්ලාගත්තු ඇඳුම් පැළඳුම්. ඒ නිසා යාචිත කූපම ඉල්ලාගත්තු දෙයක් වගේ තමයි මේ කාමය. කාමයේ උදිගට තමන්ට අයත් දේවල් හැටියට පවතින්නේ නැහැ. ඉල්ලාගත්තු දේවල් වගේ. ටික දවසක් පරිභෝජනය කරලා දෙන්න වෙනවා. ආපෝ වතාරින්න වෙනවා. ගෙවල් දොරවල් යාන වාහන ඇඳුම් පැළඳුම් මේ සියලු දේවල් ගත්තොත් මේ දේවල් අපි බොහොම සුළු කාලයක් පරිභෝජනය කරන්න අපිට ගත්තු දේවල්. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ කාමයන් කියන දේවල් හරියට ඉල්ලාගත්තු දේවල් වගේ. ඒ වගේ මහත්ත්වෙන උපමාව හැටියට පෙන්වන්නේ රුක්ඛපලූපම. මේ කාමයෝ නම් ගස් යෙදි සහිත ගහක් වගේ කියලා. ඒ උදාහරණය මෙහෙමයි පෙන්වන්නේ. කිසියම් පුද්ගලෙ තමන් යනවා වනාන්තරයකට. ඌට පේනවා බොහෝම රස ඵල ඇති ගහක්. මේ ගහේ මුදුනේ ගෙඩි පිරීලා තියෙනවා. හැබැයි ගහේ යට එක ගෙඩියක්වත් වැටිලා නැහැ. ඌට හොඳට ගස් නැගින්න පුළුවන්. ඔහු මොකද කරන්නේ? ගහ මුදුනට නැගලා ගෙඩි කඩාගෙන තමන්ගේ ඔඩොක්කෙත් ගෙඩි පුරෝගෙන තමන්ගේ අතටත් ගෙඩි අරගෙන ගහට වෙලා කමින් ඉන්නවා. මේ වෙලාවේදී තවත් පුද්ගලයෙක් මේ ගහ යටට එනවා. ඔහු මේ ගහ යටට ඇවිල්ලා බලනවා ගහේ ගෙඩි තියෙනවා. ගහ යට එක ගෙඩියක්වත් වැටිලා නැහැ. ඔහුට ගස් නගින්න බෑ. හැබැයි ඔහු අතේ පොරවක් තියෙනවා. ඔහු මේ පොරවෙන් ගහ කපන්න පටන් ගන්නවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අර ගහ මුදුනේ ඉන්න කෙනාට විකල්පයක් නැහැ ගහෙන් බහිනවා වෙන්නේ.
ඔහුට ගහින් බැහැලා ජීවිතේ බේර ගන්න පුළුවන් හැබැයි මේ ඵලයන් නිසා ඵලයන් අපේක්ෂාවෙන් ගහට වෙලා හිටියොත් ඔහුට අතපය කඩා ගන්න දුක් වේදනාවට පත් වෙන්න මරණයට පත් වෙන්නයි සිද්ධ වෙන්නේ ඒ වගේ කාමයන්ගේ ස්වභාවයත් තමන්ට ඒ ගහ උඩ ඉන්න පුද්ගලයාට සිද්ධ වෙන තත්ත්වය වගේ කියලා බුදුහාමුදුරුව දේශනා කරන්නේ වැස්සොත් ගහෙන් තමන්ට සැනසෙල්ල ලැබෙනවා හැබැයි කාමයන් අත්හරින්න ඕනේ ඒ කාමයන්හි වෙලී සිටියොත් අතාරින්න නැතුව හිටියොත් ඔහුට විනාශයට පත් වෙන්න ඕනේ ඉතින් ඒ නිසා ධර්මයේ පැහැදිලි කරන්නේ මෙන්න මේ ආකාරයට පුද්ගලයේ මූලිකව තමන් සතු මේ කාම වස්තුන් තමන් විඳින කාම සම්පත් පිළිබඳව ඒ කාම වස්තුන්ගේ කාම සම්පත්වල යථා ස්වභාවය ඇටසකිල්ලේ උපමාවෙන් මස්වැදල්ලේ උපමාවෙන් තිනුක් උපමා කියලා කියන්නේ දල්වන ලද තුන පත්‍රයේ උපමාවෙන් ඒ වගේම සිහිනේ උපමාවෙන් ඉල්ලාගත්තු ධනෙ අනුන්ගෙන් ඉල්ලාගත්තු ධනෙ උපමාවෙන් ගස් ගෙඩි ඵල එහි උපමාවෙන් දැනගන්න ඕන ඒ වගේම මෙහි තවත් උපමාවක් සඳහන් කරනවා අංගාරකාසු උපමා කාමා උත්තා භගවත අඟුරු වලකට කවුරු හරි පණින්න කැමති නැහැ. ඒ අඟුරු වලෙන් ඈත් වෙන්න යමෙක් සැප කැමති කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ වගේ අඟුරු වල වෙත නොනැමි අඟුරු වලෙන් පිටට නැවෙන්න ඈත් වෙන්න යමෙක් උත්සාහ කරනවා වගේ කාමයන්ගෙන් ඈත් වෙන්න උත්සාහ කළ යුතුයි කියන එක බුදුහාමුදුරුවෝ පෝතලිය ගෘහපතියට සඳහන් කරනවා. පෝතලිය බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි හරිම ආශ්චර්යයි. මම මගේ ජීවිතේ වෝහාරයන් අත්හැරියා ගිහි බැඳීම් වලින් ගිහි බැමි වලින් අත්හැරියා කියලා ඉඩකඩන් ටික දරුවන්ට දීලා ධන දාන්නේ ටික දරුවන්ට දීලා ඔවුන්ට අවවාද ද නොකට උපවාද ද නොකට කටයුතු කරලා මම හිතුවා දැන් මං සම්පූර්ණයි කියලා. නමුත් ස්වාමීනි එතකින් මං සම්පූර්ණ නැහැ. බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී කියන ගෘහපතිය ඊටත් වඩා යමක් තියෙනවා. කෙනෙක් උපේක්ඛා සති පාරිශුද්ධියට එන්න ඕනේ. සිහිය උපේක්ෂාව තමන් වර්ධනය කරගන්න ඕනේ. ඒ උපේක්ඛා සති පාරිශුද්ධියට එන කෙනා එතනදී තමන්ගේ සිත විශේෂයෙන්ම කෙලෙස් වලින් බර වෙච්ච කෙලෙස් වලින් යුක්ත වෙච්ච හිත කෙලෙස් යටපත් කිරීම සංඛ්‍යාත තත්වයට කෙලෙස් යටපත් කිරීමෙන් ඇතිවෙන ආධ්‍යාත්මික අන්පත් බවට සමාධියටපත් වෙන්න ඕනේ. ඒ වගේම ඔහු ඉද්ධිවිද ඥානෙ, දිබ්බසෝත ඥානෙ, පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ආදී මේ ඥානයන් උපදවා ගන්න ඕනේ. ඒ ඥානයන් උපදවාගෙන ඊළඟට ආසවක්ඛේ ඥානෙ. දැන් මෙහි සඳහන් කරන දෙපැත්තක් තියෙනවා. එකක් තමයි චේතෝ විමුක්තිය, අනෙක පඤ්ඤා විමුක්තිය. චේතෝ විමුක්තියෙන් තමන්ගේ සිතේ ඇතිවෙන නොඑක් ආකාරයේ විසිරුණු බව නැති කරගෙන ධානාංග වෙත හිත යොමු කිරීමත් පඤ්ඤා විමුක්තියෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ අවබෝධයේ සිද්ධ කිරීම හරහා තමන්ගේ ආධ්‍යාත්මික ගමන වෙනත් විදියකින් කියනවා නම් සාංශාරික ගමනට හේතු වෙන මේ කෙලෙස් නැති කිරීම තුළින් ආධ්‍යාත්මය උසස්ම තත්වයට පත් කර ගැනීමටත් කටයුතු කරනවා. අන්න ඒ පුද්ගලයා තමයි සැබෑ වෝහාර සමුච්ඡේදය කළ කෙනා කියලා. ඒක ධර්මයේ පැහැදිලි කරන්නේ තේ කීන බීජා අවිරුලිච්ඡන්දා නිබ්බන්ති දීරා යතා යම් පදීපෝ. බීජ ශීන කරනවා. ඒ කියන්නේ නැවත සසර උපදින්න තියෙන අවස්ථාව, නැවත සසර උපදින්න තියෙන ක්ලේශ ධර්මයන් දුරු කරාට පස්සේ එතන තමයි සැබෑ නිවීම, එහෙමත් නැත්නම් සැබෑ අපි බලාපොරොත්තු වෙන වෝහාර සමුච්ඡේදය සිද්ධ වෙන්නේ කියන එක බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. යංච කාම සුඛං ලෝකේ යංචිදං දිව්‍යං සුඛං තණ්හක්කේ සුඛස්සේතේ කලං නාග්ගති සෝලසි. මේ ලෝකෙ කෙනෙක්ට යංච කාම සුඛං ලෝකේ කාම සුඛයන් විඳින්න පුළුවන්. ඒ වගේම යංචිදං දිව්‍යං සුඛං එවත් කාම සම්පත්ම තමයි. නමුත් දිව්‍යමේ කාම සම්පත් විඳින්න පුළුවන්. හැබැයි පින්නතුනි තණ්හක්කේ සුඛස්සේතේ යමෙක් තෘෂ්ණාව ශේ කිරීමෙන් ලබන සැපේ ලබනවා නම් තෘෂ්ණාව ශේ කිරීමෙන් ලබන ඒ ආධ්‍යාත්මික සුවේ ලබනවා නම් කලං නාග්ගති සෝලසින් අර කාම සුඛයන් මේ තෘෂ්ණාව ශේ කිරීමෙන් ලබන සැපේ දහසෙන් පංගුවකටවත් වටින්නේ නැහැ කියලා බුදුහාමුදුරුව දේශනා කරන්නේ. ඒ නිසා තෘෂ්ණාව ශේ කිරීමෙන් ලබන සැපේ තමයි ඉහළම සැපේ හැටියට අපි ධර්මයේ දකින්නේ. මක් නිසාද? අනේ සියලු සැපයන් తాවකාලිකයි,
ඒ දේවල් වලටත් බුදුදහම සඳහන්වන්නේ දුක්ඛ කියලාමයි. විපරිණාම දුක්ඛන්තිකෝ භික්ඛවේ සුඛස්සේතං අදි වචනං. මහණෙනි සැපයක් තියෙනවා. සැපයක් නැත්තේ නෑ. හැබැයි ඒ සැපේට මම නමක් දෙනවා. ඒක තමයි විපරිණාම දුක්ඛය කියලා කියන්නේ. පෙරලීම නිසා වෙනස් වීම නිසා ඇතිවෙන දුක. ඒ නිසා පින්නොතුනි මේ ලෝකෙ කිසිවක් සැපයයි සම්මත කරගත්තට ඒ සැපේ තුල නියම යථාර්ථ සැපයක් නැහැ. ඒ සැපේ තවත් සැපයක් ඉදිරියේදී දුකක් බවට පත් වෙනවා. සැප කියලා සලකන කුමන දෙයක් නමුත් ඒ වෙනස් වීම නිසා දුකක් බවට පත් වෙනවා. ඒ නිසා ධර්මයේ පැහැදිලි කරන්නේ තමන් බාහිර කාරණාවන්ගේ වෙනත් විදියකින් කියනවා නම් පෝතලිය සූත්‍රයේ පෝතලිය කියන මේ ගෘහපතියා තමන් වෝහාර සමුච්ඡේදය කළා කියලා තමන් ගිහි ක්‍රියාකාරීත්වයෙන් ඉවත් වෙලා ගිහි සම්බන්ධතාවලින් ඈත් වෙලා ඉන්නවා කියලා ඔහු කල්පනා කළත් ඔහු සැබවින්ම හරියට බුදුහාමුදුරු උදාහරණයකින් පෙන්නනවා දියෙහි තිබුණත් දියෙන් ගොඩ දැම්මත් තෙත ලීයක් උච්චන්න බෑ වගේ ගිනි තියන්න බෑ වගේ කෙනෙක් ගිහිගේ හිටියත් පැවිදි වෙලා හිටියත් කාම අපේක්ෂාවන් තියෙනවා නම් කාම අපේක්ෂාවන්ගෙන් මුළුමනින්ම මිදිලා කෙලස් නැති කරේ නැත්තම් ඔහුට ඒ නියම ආධ්‍යාත්මික සුවේ විඳින්න බෑ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ළඟට ආපු සුදත්ත සිටුතුමා බුදුහාමුදුරුවන්ගෙන් අහනවනේ ස්වාමීනි ඊ රාත්‍රියේ මේ සීත වනේ ඔබ වහන්සේ මේ පොරෝණයක්වත් නැතුව වැඩ හිටියා ඔබ වහන්සේට හොඳට නිින්ද ගියාද කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සිටුතුමනි මේ ලෝකේ සුව නිදි ඇත්ත උන් අතර මමත් කෙනෙක් කියලා. ලෝකෙ සමහර උදවියේ ඉන්නවා ගොඩාක් ධන ධාන්‍ය තියෙන සුව පහසු ඇඳන් තියෙන සුව පහසුවට නිදා ගන්න අවශ්‍ය මන්දිර තියෙන හැබැයි සුව නිින්දක් නොලබන. ඒ නිසා නිින්ද ලබන්න නම් ආධ්‍යාත්මික සැනසille අවශ්‍ය වෙන්නේ. බාහිර දේවල් නෙමෙයි. ඒ වගේම මෙහි පැහැදිලි කරන්නේ කෙනෙක් තමන්ගේ බාහිරෙන් නෙමෙයි තමන් සිදු කරනු ලබන වෝහාර සමුච්ඡේදයේ සිදු කළ යුත්තේ අභ්‍යන්තරේ. න උදකේන සුචී හෝති බහුහෙත්ත නහයතේ ජනෝ යම් හි සච්ඡංච ධම්මෝච සෝසුචී සෝච බ්‍රාහමනෝ. බුදුහාමුදුරු දේශනා කරන්නේ අර එක අවස්ථාවක බමුණු වගයක් දියේ බැහැගෙන නනා ඉන්නවා. එයයි දියේ බැහැලා නාලා උදක පාරිශුද්ධිය බලාපොරොත්තු වෙනවා. බුදුහාමුදුරු දේශනා කරන උදකේන සුචී හෝති වතුරේ නාලා පිරිසිදු වෙන්න බෑ. කෙලෙස් නැති කරන්න වතුරේ නාලා හරියන්නේ නැහැ. බෞහෙත් නහයතේ ජනෝ ඕනේ තරම් මිනිස්සු විතරක් නෙමෙයි සත්තුත් වතුරේ නානවා. හැබැයි ඒ ඇයට පිරිසිදුකම ලැබෙන්නේ නැහැ. හැබැයි පිරිසිදුකම ලැබෙන්නේ තණ්හක්කය තෘෂ්ණාවශය කිරීමෙන්. යම්හි සච්ඡංච ධම්මෝච යම් කිසි තැනක සත්‍ය සත්‍ය කියලා කියන්නේ කිලස් නැති කිරීමට අදාළ චතුස්සත්‍ය තියනවාද සත්‍ය ධර්මයේ තියනවාද සෝස කීසෝච බ්‍රාහමණ ඔහුට තමයි පිරිසිදු කෙනා කියලා කියන්නේ බ්‍රාහ්මණයක් කියලා කියන්නේ. බ්‍රාහ්මණ කියන වචනේ බුදුදහමේ හඳුන්වන්නේ බාහිත පාප ධම්මෝ බ්‍රාහ්මනෝ. පාපී ධර්මයන් දුරු කළ නිසායි ඔහුට බ්‍රාහ්මණ කියලා කියන්නේ. බ්‍රාහ්මණ වර්ගය කියලා ධම්මපදයේ එක කාණ්ඩයක්ම තියෙනවා. එහි සඳහන් කරන්නේ රහතන් වහන්සේලා කෙලෙස් නැති කරපු උදවිය පිළිබඳව. එතකොට බ්‍රාහ්මණ කියන එකෙන් කෙලෙස් නැති කළ වුන් කියන අදහස එන්නේ. ඉතින් ඒ නිසා ධර්මයේ පැහැදිලි කරන්නේ පින්නතුනි මේ බාහිරයෙන් සිදු කරනු ලබන අත්හැරීම නෙමේ සැබෑ අත්හැරීම මනසින් සිදු කරනු ලබන අත්හැරීම. එතනදී පව් අත්හැරීම කියන එක පැත්තකිනුත් ක්ලේශයන් අත්හැරීම කියන එක තව පැත්තකිනුත් මෙහිදී සාකච්ඡා කරලා තියෙනවා. පෝතලිය සූත්‍රයේදී පුද්ගලයෙක් තුළ ඇති වෙන්න පුළුවන් පව් වෙනත් විදිහකින් කියනවා නම් සමාජයට හානිකර ක්‍රියාවන් වගේම තමන් සමාජයට හානි නුනත් තමන්ගේ ආධ්‍යාත්මයේ ක්ලේශ ධර්මයන්ට නැඹුරු කරන කාමයන්ගෙන් ඈත්වීමේ ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒ නිසා මුල් කාරණාවේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ පාපී ක්‍රියාවන්ගෙන් ඈත් වෙන්න. දෙවෙනි කාරණාවේදී පැහැදිලි කරනවා කාමාදීනවයන් පෙන්නලා මේ කාමයන්ගෙන් ඈත් වුණොත් යම්කිසි පුද්ගලෙක් ඒ වගේම ඔහු චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති. චේතෝ විමුක්ති කියන එකෙන් තමන්ගේ ධානපැත්තට සිත වැඩීම චිත්ත ඒකාග්‍රතාවය ඇති කිරීම පඤ්ඤා විමුක්ති කියන එකෙන් කෙලෙස් දුරු කිරීම මේ සියලු කාරණාවන් යම් කිසි කෙනෙක් සම්පූර්ණ කරනවාද ඒ පුද්ගලයා තමයි සැබෑම වෝහාර සමුච්ඡේදය කළ කෙනා කියලා සඳහන් කරනවා.
බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අහපු පෝතලිය කියන මේ ගෘහපතියා බොහෝම සතුටටපත් වෙනවා. සතුටටපත් වෙලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි, මම ශ්‍රමණයන් අශ්‍රමණයන් හැටියට දැකපු, අශ්‍රමණයන් ශ්‍රමණයන් හැටියට දැකපු කෙනෙක්. දක්ෂිනීය පුද්ගලයන් අදක්ෂිනීය පුද්ගලයන් හැටියට දැකපු, අදක්ෂිනීය පුද්ගලයන් දක්ෂිනීය පුද්ගලයන් හැටියට දැකපු කෙනෙක්. මම මම්මුලා වෙලා හිටියේ. දැන් ස්වාමීනි, ඔබ වහන්සේ මට හරියට අඳුරට පහනක් දැල්ලුවා වගේ. අන්ධකාරේ වාතේල පජ්ජෝතන්දාරේය. ඒ වගේම මුණින් නමල තිබුණු දෙයක් උඩුකුරු කෙරුවා වගේ. ඒ වගේම මුලා වෙච්ච කෙනෙකුට පාර කිව්වා වගේ. මූල්හස්සවා මග්ගං ආචික්කේය. ඒ වගේම පටිච්චන්නං වා විවරෙය. වහල තිබුණු දෙයක් ඇරිය වගේ ඔබ වහන්සේ මට මේ සියල්ල කියලා දුන්නා. ඒ නිසා උපාසකෝ මං බන්තේ භවං ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං. ස්වාමීනි, අද ඉඳලා මම මිය යනකම් මම ඔබ වහන්සේගේ ශ්‍රාවකත්වයේහිලා සලකන්න කියලා මේ පොහතලිය ගෘහපතියා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ලබා ගන්නවා. ඒ වගේම නියම වෝහාර සමුච්ඡේදය ඉගෙන ගන්නවා. පින්නතුනි, අපි ධර්මයේ තුලින් ලබා ගන්න ආනිසංසේ විය යුත්තේ හුදෙක් ව්‍යාපාර සිද්ධ කරලා ඉඩකඩම් වවල කරලා ලබා ගන්නා වූ ඒ ධනෙම ප්‍රාර්ථනා කිරීම නෙමෙයි. බොහෝ දෙනෙක් බෝධින් වහන්සේ ළඟට ගියත්, ඒ වගේම විවිධ ආගමික කාර්යයකට ගියත්, එහිදී බලාපොරොත්තු වෙන්නේ තමන්ට ව්‍යායාම කරලා ලබා ගන්න පුළුවන් නිරෝගීකමයි, තමන්ට රැකියාවක් කරලා ලබා ගන්න පුළුවන් ධනධාන්‍යයි, තමන්ට දේශපාලඥයෙකුට කත් ඇදලා ලබා ගන්න පුළුවන් රැකී ආරක්ෂායි. මේ ඔක්කොම තමයි දරුවෝ පාසල් දාන එකයි. මේ දේවල් තමයි බොහෝ දෙනෙක් ආගම තුලිනුත් ලබා ගන්න හදන්නේ. හැබැයි ආගම තුලින් ලබාගත යුතු සැබෑ දේ නම් ආධ්‍යාත්මික සැනසීමයි. ඒ සැනසීම වැඩිවන්නේ කෙලෙස් බැඳීම අඩු වෙච්ච තරමටයි. ඒ නිසා බැමි වලින් නිදහස් වෙනවා කියන එකට කියනවා වෝහාර සමුච්ඡේදේ. ඒ වෝහාර සමුච්ඡේදේ නිවැරදිව සිදු කරලා මෙලවත් පරලොවත් උපත් කරගෙන උතුම් නිවනින් සැනසීම උදා කරගන්නට අපි හැම කෙනෙක්ම අදිෂ්ඨාන ඇති කරගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මුදිනාතුම පුරුවන්.